රට ගැන හිතන මිනිස්සු ඕන තරම් ඉන්නවා. රටට ආදරේ මිනිස්සු ඕන තරම් ඉන්නවා. හැබැයි උන රට ගැන නොහිතන හැමදාම රට හොඳ නැහැ කියන පිරිස තමයි වැඩිපුරම පේන්නේ. ගමකට ගිහිල්ලා බලන්න. ඇත්තටම රට ආදරේ කරන මිනිස්සු කී දෙනෙක් ඉන්නවද මේ රට දාලා නැහැ මේක තමයි ජීවත් වෙන්න ඕන කියලා. ඉතින් තමන්ගේ රැකියාවෙන් ඔබට ගිහිල්ලා තමන් කරන දේන් පොඩ්ඩක් එහාට ගිහිල්ලා හැමතිස්සෙම වැඩ කරන අතරේ ගාලු කොටුව රස්සාව පටන් ගන්න ඉස්සෙල්ලා හැමදාම සුද්ධ පවිත්‍ර කරලා වැඩ පටන් ගන්න කෙනෙක් ඉන්නවා. එහෙම අය පුළුවන් තරම් අපි පෙන්වන්න ඕන. පෙන්වනවා විතරක් නෙමෙයි එයා කරන දේ ලෝකෙට කිව්වම අනිත් අයත් උනන්දු කරවන්න ඕන මේවට. ගාල්ල කිව්වම අපි හැමෝගෙම හිතර නැගින්නේ ගාලු කොටුව. දෙස් විදේ සංචාරකයන්ගේ ඇස් මවිත කරවන සුන්දර වූ ස්ථානයක්. නමුත් මෙම ස්ථානයට පැමිණෙන සංචාරකයන් බොහෝ පිරිසක් මේ ස්ථානයේ අසිරිය විඳලා රැගෙන එන කුණු කසල මෙම ස්ථානයේ දමා යනවා. එනිසාවෙන් මෙම සුන්දර පරිසරය කොයි තරම්නම් විනාශ වෙනවද? MSM සිද්ධීන් මහතා ගාලු කොටුව තුල ත්‍රිරෝදරත රියදුරෙක් මොහු රියදුරු රැකියාවට එහා ගිය රැකියාවක් සිදු කරනවා. උදෑසනම රියදුරු රැකියාවට පැමිණෙන MSM සිද්ධීන් මහතාගේ ප්‍රථම රාජකාරිය වන්නේ පැමිණෙන සංචාරකයන් දමා යන කැලේ කසල ඉවත් කර ගාලු කොටුව පිරිසිදු කිරීම. මේ සඳහා මොහු පැය දෙකක පමණ කාලයක් වෙන් කරගෙන ඉන්නවා දිනපතාම. බලන්න මොහු රටට සමාජයට දෙන පණිවිඩය. හැමෝම ත්‍රිවිල් කාර්යය කියලා ත්‍රිරෝද රත රියදුරන් හැඳින්නුවත් අපි කිසිම දිනක ඒ අයුරින් ඔවුන්ට ආමන්ත්‍රණය කළ යුතු නැහැ. මොකද මේ රටේ බොහොමයක් මගතොටේදී මහජනයාට සිදුවන කරදරයන්ට එකහෙලාම උදව් උපකාර කරන්නේ මේ ත්‍රිරෝද රත රියදුරන්. අපි ගාල්ල කියනකොට ගාල්ල කොටුව කියනකොට ඇත්තම සංචාරක පුරවරයක්. නමුත් එම පුරවරයේ කිසිම පිරිසිදු කමක් නැහැ හැම තැනම කුණු. ඒ නිසා මම කල්පනා කරා ස්වේච්ඡාවෙන් මේ ක්‍රියාව කරන්න මේ කුණු ටික අහුලන එක. දැන් මාස 6ක් තිස්සේ මම මේ කුණු ටික අහුලනවා ඩස්ට්බින් වල තියෙන කුණු ගන්නවා. දැන් එකතු කරලා මේ කුණු ටික දවස් 5ක් වෙනවා. නමුත් මේ කුණු ටික ගෙනියන්නේ නැහැ. අපි ස්වේච්ඡාවෙන් එකතු කරනවා. නමුත් මේ කුණු ටික ගෙනියන්න කවුරුවක් නැහැ. ඒ වගේම තමයි MSM සිද්ධීන් මහතාගේ මෙම ක්‍රියාව ලෝකයා වගේම මේක බලාගෙන ඉන්න ඔයාලත් එතුමා දිනපතා කැප කරන පැය දෙකේ කාලය අඩු කරගන්න සහය දුන්නොත් ඒක කොයි තරම්නම් වටිනා දෙයක් වේවිද නේ? මොකද ඔහු ඒ කැප කරන්නේ ත්‍රිරෝදරත රැකියාවෙන් ඔහුට මුදල් ඉපයීමට තිබෙන තමන්ගේ වටිනා කාලය. මොකද මේ කාලේ මුදල් අතින් අපි හැමෝටම පහසු කාලයක්.